මාලිකාවේ සේවය කරමින් සිටින ප්‍රවීණ මාධ්‍යවේදියෙක් තමයි චමුදුද සමරවික්‍රම කියලා කියන්නේ. ඉතින් ඔහු පිළිබඳව බොහෝ විට මෑත කාලයේ කතාබහට ලක්ුණේ පිරිමියාංශ මාලි විසින් ඔහුට ප්‍රසිද්ධියේ බැනවැදීමත් සමගයි. මෙයට හේතු කාරණා බවට පත්වන්නේ ඇය හා තවත් පිරිසක් චන්දිමා ජයසිංහගේ උපන්දින සාදයකට ගොස් කොවිඩ් සම්බන්ධ නිරෝධාන නීති කඩකිරීම සම්බන්ධව නිරෝධානයට රැගෙන යාමේ සිදුවීමත් සමගයි. ඉතින් මේ අවස්ථාවේදී චමුදුද සමරවික්‍රම මහත්මා පියුමගේ නම කීප විටක් භාවිතා කිරීම සම්බන්ධයෙන් තමයි ඇය මෙලෙස ප්‍රසිද්ධියේ බැනවදින්නට යෙදුනේ. කොහොම නමුත් ඒ කාරණාව එක්ක කතාබහට ලක්වුණු චමුදුද සමරවික්‍රම නිරන්තරයෙන් හිරු ටීවී ආයතනය ඔස්සේ දිගහැරෙන උදෑසන පත්තරේ වැඩසටහනත් සමග නොයෙකුත් දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ නියැලෙනවා. එමෙන්ම ඔහුගේ පෞද්ගලික YouTube නාලිකාව මගිනුත් සමාජයේ බොහෝ කතාබහට ලක්වෙන මාතෘකා ඔස්සේ සාකච්ඡා පැවැත්වෙනවා. ඉතින් පසුගිය දවසක ඔහුගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වගේම සමාජ මාධ්‍ය ඔස්සේද නිරන්තරයෙන්ම කතාබහට ලක්ුණා. ඉතින් මේ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන කෙනෙකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීමට හිරු ටීවී ආයතනයේ කළමනාකාරීත්වය තීරණය කරලා තිබෙන බවයි ආරංචි වන්නේ. කොහොම නමුත් මේ ප්‍රහාරයට ආණ්ඩුව සම්බන්ධ නැද්ද කියන කාරණාව තාමත් නිශ්චිතවම සඳහන් කරන්නට බෑ කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් CCTV දර්ශන පරීක්ෂාවට ලක් කළා තිබෙන බව සඳහන් වෙනවා. මේ හා සමගාමීව සාක්ෂි ප්‍රකාශයට අරගෙන තියෙනවා වගේම පුළුල් විමර්ශනයක් මේ සම්බන්ධයෙන් ආරම්භ කරලා තිබෙන බවයි ආරංචි වන්නේ. ඒ වගේම මේ ආශ්‍රිත ප්‍රදේශය තුළ දුරකථන සංඥා දත්ත ලබා ගැනීමටත් පොලිසිය කටයුතු කරලා තියෙනවා. මේ අදාළ මැර ප්‍රහාරය සිදු කිරීමට භාවිතා කරපු උද්‍යාන අලංකාර බිම් ඇතුරුම් ගල් අසෝචි ප්‍රහාර එල්ල කිරීමට ගෙනවිත් තිබෙන මුට්ටි ඇතුළු උපකරණ කීපයක් මේ වන විට පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. ඒ වගේම අදාළ පිරිස පැමිණි මෝටර් රථය වගේම යතුරු පැදියක් පිළිබඳවත් සැක පහළ වෙලා තිබෙනවා කියන කාරණාවක් සඳහන් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තොරතුරු දන්න පුද්ගලයන්ට මුදල් තෑග්ග ලබා දෙන බව හිරු ආයතනයේ තීරණය කර තිබෙන බව තමයි හිරු CIA කණ්ඩායම් කීපයක්ද තවදුරටත් විමර්ශන කටයුතු කරන බව තමයි ආරංචි වන්නේ. නිවැරදි තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය ආරක්ෂා කරන බවටත් සාර්ථක වීමක් ඔවුන් විසින් සිදු කරලා තියෙනවා. කවුරු කෙසේ කළත් මාධ්‍යවේදියෙකුට ප්‍රසිද්ධිය ප්‍රහාර එල්ල කිරීම සදාචාරාත්මක වශයෙන් පටහැනි බව මේදී සඳහන් කරන්නට ඕන. ඊට හේතුව බවට පත්වන්නේ ඕනම රටක පුද්ගලයන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලැබෙනවා. ඒත් සමගම මාධ්‍යවේදියෙක් වන චමුදුද සමරවික්‍රම ඔහුගේ රාජකාරී කිරීම විනා පුද්ගලික තරාවන් අභිමුඛව කටයුතු කරන්නේ නැති බවද සඳහන් කරන්නට ඕනේ. නමුත් මාධ්‍යවේදීන්ට ඉතිහාසයේ බොහෝ විට මෙවැනි ප්‍රහාරවලට මූණ දෙන්නට සිදු වුණා. ඉතින් මෑත කාලය තුළ මාධ්‍යවේදියෙකුට ප්‍රහාරාත්මක වශයෙන් කටයුතු කිරීම හෙළා දැකිය යුතුය. එසේ පසුගිය දිනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චමුදුද සමරවික්‍රම මහතාට දුරකථනයෙන් කතා කර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අසා තිබෙනවා. එහිදී සැකකරුවන් ඇත්නම් ප්‍රකාශ කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවයි ආරංචි මාර්ගවල සඳහන් වන්නේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය වෙත සියලු තොරතුරු ලබා දී ඇති බවයි චමුදුද සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් සිදු කරන සියලුම විමර්ශන කටයුතු වලට සහයෝගය දැක්වීමට කටයුතු කරන බවයි.